පසුගිය දින කීපෙම මේ පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තුවේ පිට කුතුහලයක් තිබුණේ කවුද ආණ්ඩු බලය පිහිටවන්නේ කියන එක. ආණ්ඩුව නියෝජනය කරපු විවිධ පාර්ශව විවිධ අවස්ථාවලදී ඇවිල්ලා කිව්වා ආණ්ඩුවේ 3/2ක බලය ගැලෙව්වා ආණ්ඩුවේ සුළුතර බලයක් බවට පත් කරනවා කියලා පහුගිය අඟහරුවාදා. නමුත් අපි පැහැදිලිවම කියන්න ඕන ගුණසරේ මන්ත්‍රීතුමනි අද වෙනකන් ඒ කිසිම පාර්ශවයක් ආණ්ඩුවෙන් ඉවත් උනාට විපක්ෂයත් එක්ක එකතු වෙනවා කියලා කොහෙවත් කියලත් නැහැ. අද අපිට පේන දේ තමයි ආණ්ඩුව බෙදන්න උත්සාහ කරපු සියලු දෙනා අද විපක්ෂයේ හැටියට බෙදිලා ඉන්නවා කියන එක. දැන් ප්‍රධාන විපක්ෂේ ගත්තම ඊයේ දවසේ ප්‍රධාන විපක්ෂයේ එක්තරා මන්ත්‍රීවරයෙක් කියනවා විපක්ෂ නායකවරයා නෙවෙයි හර්ෂද සිල්ල මන්ත්‍රීතුමා තමයි අපි යෝජනා කරන්නේ ජනාධිපතිවරයා හැටියට යෝජනා කරන්න කියලා. අව කට්ටියක් අපේම හිටපු කට්ටියක් හිතනවා ඒ කට්ටියට ජනාධිපති වෙන්න පුළුවන් කියලා. අද පාරට බහැලා ඉන්න ජනතාවත් එක්කම පාරට බහැලා කිව්වා ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න එපා කියලා. ඒ කියපු ඔබතුමුන් ආසලම දැන් කියනවා බලයට පත් වෙලා ඉන්න ජනාධිපතිවරයා ඉවත් කරලා දාන්න කියලා. මේ ව්‍යවස්ථාව එතුමාට බලය තියෙනවා තව අවුරුදු 3ක කාලයක්. ඒ නිසා ජනාධිපතිවරයා කිසිසේත්ම ඉවත් විය යුතු නැහැ කියන එක තමයි අපේ ස්ථාවරය. බොහෝ දෙනෙක් කතා කළේකෝ අපිට පැහැදිලි අද මේකේ තියෙන කුමන්ත්‍රණය මොකද්ද කියන එක. සමහරව කියනවා අන්තර් පාල් මොකද අන්තර් ආණ්ඩුවක් හදමු කියලා කියනවා. හැබැයි එහෙම හදන්නත් ඔබතුමුන් ආසල අතර එකඟතාවයක් නැහැ. අගමැතිවරයා ඉවත් කිරීමට අද කතා කරන කට්ටිය මං කනගාටු වෙන කැපැත්තකින් අපිත් එක්කට දේශපාලනය කරලා පහුගිය දවසේ ස්වාධීන වෙනවා නෑ අපිට තියෙන ගැටලුව අගමැතිතුමත් එක්ක නෙමෙයි ජනාධිපතිතුමත් එක්ක නෙමෙයි අහවල් පුද්ගලයත් එක්ක කියලා ගැටුම පටන් අරගෙන දැන් අද අවිල කියනවා අගමැතිතුමා තමයි ඉවත් කරන්න ඕන කියලා කියනවා මේ අගමැතිතුමාගේ නමෙන් පාර්ලිමේන්තුවට ආපු මිනිස්සු මහින්ද සුලංග හදාගෙන 2015 නුගේගොඩ වේදිකාවේ වෙන මොනවත් නෙමෙයි කිව්වේ මහින්ද රාජපක්ෂ නායකත්වේ නැත්තම් මේක කරන්න බෑ කියලා කිව්වා මෙතන කතා කරලා ස්වාධීන වෙනවා ස්වාධීන වෙනවා ස්වාධීන වෙනවා ස්වාධීන වෙනවා කියලා කිව්වා හැබැයි තාම අපේ ආණ්ඩු පක්ෂය අපිත් එක්ක වාඩිලා ඉන්නවා විමල් වීරවංශ මහත්තයා හිතනවා නම් එයාට මෙතන අගමැති වෙලා එතන බලය හදා ගන්න පුළුවන් අන්තර්භාර පාර්ලිමේන්තුවක් කියලා එතුමත් එක්ක ඉන්න 6 දෙනයි මෙතන එතුමාට අවශ්‍ය වෙනවා 105 දෙනෙක් 107 දෙනෙක් අවශ්‍ය වෙනවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ තව ඒ බලය හදන්න ඒ නිසා අපේ 159 47ක් ගියත් අපි 112ක් අපිට ඉන්නවා 46ක් ගියත් 113ක් අපිට ඉන්නවා කවුරු හරි හිතනවා නම් නෑ තමන්ගේ ජීවිත ආරක්ෂා වෙනුවෙන් ස්වාධීන වෙන්න ඕන කියලා අනේ හොඳම දේ තමයි ජීවිත ආරක්ෂා වෙනුවෙන් ස්වාධීන වෙනවා නම් ඊට වැඩිය හොඳයි පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්සලා යන්නේ එක නොබියව විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ නායකතුමා කිසි ලෙසකින් ඉල්ලා අස් වෙන්න කටයුතු කරන්නේත් නෑ ඒ වෙනුවෙන් අපි ඉඩ තියන්නේත් නෑ